අපි බලාපොරොත්තු වෙන්නේ තව දින දෙකකින් පැවැත්වෙන 2024 පාර්ලිමේන්තු ඡන්ද විමසීම සඳහා විශේෂ වන කරුණු කිහිපයක් විශේෂයෙන්ම ඡන්දදායකයින්ට අපේක්ෂකයින්ට ඡන්ද රාජකාරීවලට යන නියධාරීන්ට අදාළ වන විශේෂ කරුණු කිහිපයක් පැහැදිලි කර දීමටයි මේ අවස්ථාව ලබා ගත්තේ. මැතිවරණ රාජකාරී සඳහා පත්වීම් ලබා ඇති සියලුම නියධාරීන් තමාට නියමිත දිනේදී නියමිත ස්ථානයට අනිවාර්යයෙන්ම වාර්තා කිරීම සිදු කළ යුතු වෙනවා. ඒ පත්වීම් වෙනස් කරන්නට හෝ අවලංගු කිරීමට කිසිම හැකියාවක් නැහැ. රාජකාරියට සහභාගී නොවීම දඬුවම් ලැබිය හැකි වරදක්. මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති ඡන්දදායකින්ට තවදුරටත් තමාට ලියුම් බෙදෙන තැපැල් කාර්යාලයෙන් ඒ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගන්නට පුළුවන්. අවශ්‍ය නම් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසෙමිනුත් ඒ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව බාගත කරන්න පුළුවන්. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඡන්දය දැන්වීම සඳහා අනිවාර්ය අවශ්‍යතාවයක් නෙමෙයි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව වුණත් වලංගු හැඳුනුම් පතක් ඔබ අතේ තියෙනවා නම් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව තියෙනවා. මම මතක් කරන්න කැමති ඡන්ද පොලට යන විට ඔබ රැගෙන ආ යුතු වලංගු අනන්‍යතා ලේඛන මොනවද කියන එක. ජාතික හැඳුනුම්පත, පැරණි හෝ නව හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ පූජ්‍ය පූජක හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරලා තියෙන හැඳුනුම්පත තහවුරු කිරීමේ ලිපිය, ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරලා තියෙන తాවකාලික හැඳුනුම්පත, ඒ වගේම මේ එකක්වත් නැත්නම් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරපු తాවකාලික හැඳුනුම්පත ඒ සඳහා භාවිත කරන්න පුළුවන්. මේන් එකක් අනිවාර්යයෙන්ම රැගෙන යාම අවශ්‍ය වෙනවා. ඒ වගේම අපැහැදිලි හැඳුනුම්පත්, කාර්යාලීය හැඳුනුම්පත්, ඒ වගේම ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ ආයුධම්පත වෙනුවෙන් නිකුත් කළ කුවිතාංශ ආදී කිසිවක් මේ සඳහා වළංගු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ජංගම දුරකථන භාවිතයේ සම්පූර්ණයෙන්ම තහනම්, ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම, ඒ වගේම අවි ආයුධ සන්තකයේ තබා ගැනීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය පානය කර ගණන් කිරීමේ හෝ ඡන්ද මධ්‍යස්ථානවලට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම්, එවැනි අවස්ථා උද්ගත වුණොත් ඒ සම්බන්ධයෙන් ආරක්ෂකාංශ විසින් අවශ්‍ය කටයුතු කරනවා ඇති. ඒ වගේම ඡන්ද විමසීම් දිනයේදී ඡන්ද මධ්‍යස්ථානයේ සිට මීටර් 500ක දුර ප්‍රමාණයක් ඇතුළත මාමේ කියන කිසිදු ක්‍රියාවක් සිදු කිරීම තහනම්, විශේෂයෙන්ම ඡන්දය ආයාචනා කිරීම, යම් ඡන්ද හිමියෙකුගේ ඡන්දය ඉල්ලීම, යම් නිශ්චිත දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ඡන්දේ නොදෙන ලෙස යම් ඡන්ද හිමියෙක් දැනුවත් කිරීම, ඒ වගේම යම් ඡන්ද පත්‍රිකාවක්, අත්පත්‍රිකාවක්, ප්‍රදර්ශන පත්‍රයක්, දැන්වීම් කොළයක්, ඡායාරූපයක්, එසේ නැත්නම් එක් එක් පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට වෙන්කර ඇති ලකුණක් ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. ඡන්ද පෙට්ටි සම්බන්ධයෙන් විශේෂයෙන් මතක් කරන්න අවශ්‍යයි. සියලුම ඡන්ද පෙට්ටිවල මුද්‍රිත අංකයක් සටහන් කරලා තියෙනවා. ඡන්ද පෙට්ටි නිකුත් කරන මධ්‍යස්ථානයේ ඒ අංකය සටහන් කරගන්නවා නිකුත් කරනකොට. ඒ වගේම ඡන්ද මධ්‍යස්ථානයේදීත් ඒ අංකය නිවැරදිද කියන එක පරීක්ෂා කරනවා. ඒ වගේම සියලුම ඡන්ද මධ්‍යස්ථානවල ඒ දේශපාලන පක්ෂවලින් හෝ ස්වාධීන කණ්ඩායම් වලින් බලය පවරපු නියෝජිතයන් දෙදෙනෙකුට රැඳි සිටින්න අවසර දෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඡන්ද පෙට්ටිය මුද්‍රා තැබීමෙන් පස්සේ ඡන්ද විමසීම අවසන් වෙලා ඒ ඡන්ද පෙට්ටි නැවත පොලිතින් කවරයක බහා නැවත වතාවක් මුද්‍රා තියෙනවා. ඒ වගේම ඡන්ද විමසීම ආරම්භ කරන්න කලින් ඡන්ද පෙට්ටි නිලධාරීන් මුද්‍රා තබන අවස්ථාවේ ඒ ස්ථානයේ රැඳී සිටින බලේලත් නියෝජිතයන්ටත් තමන්ගේ මුද්‍රාවලින් ඒ ඡන්ද පොලේදී ඒ ඡන්ද පෙට්ටිය මුද්‍රා තියන්න පුළුවන්. කිසිම කෙනෙකුට සැකයක් ලබා ගන්න අවශ්‍ය නැහැ. ඒ ඡන්ද පෙට්ටි පිළිබඳව ඒ ඡන්ද පෙට්ටි නිවැරදිව පරීක්ෂා කළා, ඒවා හිස් බව ඡන්ද පොලේදී ඒ අදාළ නියෝජිතින් සහ නියධාරින්ට පෙන්වලා තමයි ඡන්ද විමසීම ආරම්භ කරන්නේ. ඡන්ද පොලේදී නිවැරදිව ඡන්දේ භාවිත කරන ආකාරය පිළිබඳවත් මම මතක් කරන්න කැමතියි. මේ මැතිවරණයේ ඡන්ද පත්‍රිකාව ආකාර දෙකයි. මොනරාගල පොළොන්නරුව කෑගල දිස්ත්‍රික්ක සඳහා
තනිපේලියකින් යුත් ඡන්ද පත්‍රිකාවක්, අනෙක් මැතිවරණ කොට්ටාස 19 සඳහා පේලි දෙකකින් යුත් ඡන්ද පත්‍රිකාවක් භාවිතා වෙන්නේ. යම් ඡන්දදායකයෙකුට තමන් කැමති දේශපාලන පක්ෂයේ හෝ සුවාධින කණ්ඩායමේ නම හා සලකුණ ඉදිරියෙන් කතර සලකුණ යෙදීමෙන් ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඡන්ද පත්‍රිකාවේ පහළ කොටසේ තියෙන මනාප අංක සහිත කොටු මනාප දැක්වීම සඳහා භාවිතා කරන්න පුළුවන්. ඔබ එක් මනාපයක් දීමට අදහස් කරන්නේ නම් එක් මනාප අංකයක් මත කතරේ යොදන්න ඕනේ. මනාප දෙකක් දීමට අදහස් කරන්නේ නම් පක්ෂයේ හෝ සුවාධින කණ්ඩායමට කතරේ යොදා ඊට පහළින් තියෙන මනාප කොටසේ කතර දෙකක් මත කතර දෙකක් අංක දෙකක් මත. ඊළඟට මනාප තුනක් උපරිම වශයෙන් දෙන්න පුළුවන්. ඒ පහළ කොටසේ කතර ලකුණු මත ඒ අදාළ අංක තුන ලකුණු කරන්න පුළුවන්. ඡන්ද විමසීම අවසන් කිරීමේදී ඡන්ද පෙට්ටිය මුද්‍රා තමන අවස්ථාවේ නියෝජිතයන්ට තමන්ගේ මුද්‍රාවන් එහි තැබීමට අවකාශ තියෙනවා. එවැගේම අවශ්‍ය නම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයකින් ලබාගත් අවසරයක් මත දේශපාලන පක්ෂ හෝ සුවාධින කණ්ඩායමවල නියෝජිතයන් කීප දෙනෙකුට වාහනයකින් ඡන්ද පෙට්ටිය ගෙනියන වාහනේ පිටුපසින් යන්න අවස්ථාව සලසා දීලා තියෙනවා. ඡන්ද ගණන් කිරීම ආරම්භ වීමට පෙර සියලුම නියෝජිතයන්ට ඡන්ද මධ්‍යස්ථානයේදී අදාළ නියෝජිතයා තබන ලද මුද්‍රා පරීක්ෂා කර බලන්නට අවස්ථාව තියෙනවා. සෑම ගණන් කිරීමේ මධ්‍යස්ථානයකම එක් එක් පිළිගත් පක්ෂයක හෝ සුවාධින කණ්ඩායමක නියෝජිතයන් 5 දෙනෙකුටත් ඒ වගේම තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක නියෝජිතයන් 2 දෙනෙකුටත් රැඳී සිටීමට අවකාශය තියෙනවා. ඒ නියෝජිතයන්ට ගණන් කිරීමේ කටයුතු නිරීක්ෂණය කරන්න පුළුවන්. ගණන් කිරීම අවසානයේ ප්‍රතිඵල ලේඛනයේ පිටපතකුත් ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනය කරනවා. ඕනෑම නියෝජිතයෙකුට පැමිණිලක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ප්‍රධාන ගණන් කිරීමේ ධාරී විමසන්න පුළුවන්. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට 11 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඡන්ද විමසීම් දිනය දක්වා නිහඬ කාලය ක්‍රියාත්මක වෙන්නේ. මේ කාල සීමාව තුළ කිසිදු ප්‍රසිද්ධ රැස්වීමක් ප්‍රචාර කටයුත්තක් සිදු කිරීම සම්පූර්ණයෙන් තහනම්. විශේෂයෙන්ම මේ ස්ථානයේ ජනමාධ්‍ය ප්‍රධානීන් සහ මාධ්‍ය ආයතනවල නියෝජිතයන් සිටින නිසා මතක් කරන්නට කැමති, කිසිම විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයක හෝ සමාජ මාධ්‍යයක කිසිදු පිළිගත් දේශපාලන පක්ෂයක හෝ සුවාධින කණ්ඩායමක අපේක්ෂකයෙක් අගතියට පත්වෙන හෝ ප්‍රවර්ධනය කරන කිසිවක් මේ කාල සීමාව තුළ ප්‍රකාශ කිරීමට හෝ ප්‍රසිද්ධ කිරීමට හැකියාවක් නැහැ. ඊයේ දිනේ පවත්වන ලද ප්‍රචාරක රැස්වීම පිළිබඳ වාර්තා අද දිනේ එක් ප්‍රවෘත්ති ප්‍රකාශයකින් පමණක් වාර්තා කරන්න අපි අවසර දීලා තියෙනවා. විශේෂයෙන්ම මේක මතක් කරන්න කැමති, පසුගිය දින කීපය තුළ සමහර මාධ්‍ය නාලිකාවලට අපට විශේෂයෙන්ම ලිඛිතව හා වාචිකව දැනුම් දෙන්න සිදු වුණා සමහර කටයුතු සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මතක් කරන්න කැමති ඡන්දයට ඉදිරිපත් වෙලා ඉන්න කිසිදු අපේක්ෂකයෙක් සහභාගී වෙන ටෙලි නාට්‍යයක්, ඒ වගේම චිත්‍රපටයක් මේ කාල සීමාව තුළ ප්‍රසිද්ධිය කරන්නට විකාශනය කරන්නට හැකියාවක් නැහැ. ඒ වගේම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අපේක්ෂකයන් දැන්ට ඡන්ද කොට්ටාස මට්ටමින් පිහිටුවා තියෙන සියලුම ඡන්ද කාර්යාල ඉවත් කරන්න ඕනේ. ඒවා ඉවත් කරලා නැත්නම් අපේක්ෂක ඉවත් කරගන්නේ නැත්නම් පොලිසිය විසින් ඒවා ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. හෙට දිනේ සිට විවෘතව තියන්න පුළුවන් වෙන්නේ එක් එක් දේශපාලන පක්ෂ හෝ සුවාධින කණ්ඩායම් වෙනුවෙන් මැතිවරණ කොට්ටාසයටම එක කාර්යාලයක් සහ අපේක්ෂකයෙක් වෙනුවෙන් මැතිවරණ කොට්ටාසයටම එක කාර්යාලයක් පමණයි. ඒ වගේම පිළිගත් දේශපාලන පක්ෂ හෝ සුවාධින කණ්ඩායම්වල අපේක්ෂකයන්ගේ නිවස් කාර්යාලය හැටියට තබා ගන්නට පුළුවන්. නමුත් ඒ සියල්ලේම තියෙන සැරසිලි ඉවත් කරලා සබඳ අවශ්‍යයි. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. රාජ්‍ය සේවයේ රාජ්‍ය සේවකයන්ට ආයතන සංග්‍රහය අනුව අවම වශයෙන් පැය 4ක කාල සීමාවක් ඇතුළුව ඒ අදාළ පුද්ගලයාට ඡන්දය ප්‍රකාශ කරන්නට යන්න තියෙන දුර ප්‍රමාණය අනුව නිවාඩු ලබා දීම අවශ්‍ය වෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට මේ දක්වන ආකාරයෙන් ඒ දුර ප්‍රමාණය අනුව නිවාඩු ලබා දීම කළ යුතුයි. කිලෝමීටර් 40ක් හෝ ඊට අඩු නම් දින භාගයක්, කිලෝමීටර් 40ක් හෝ කිලෝමීටර් 100ක් අතර එක දින එකක්,
කිලෝමීටර් 100ත් කිලෝමීටර් 150ත් අතර දින එකහමාරක් කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකක්. ඒ වගේම ඉතා දුර බැහැර චන්දපොළ පිහිටා තිබෙනවා නම් ඊට අනුකූලව නිවාඩු ලබා දීම අවශ්‍ය වෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල මේ දින දෙක නිවාඩු ලබා දීලා තියෙන දැනට. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා පුද්ගලික විශ්වවිද්‍යාලවල කාර්ය මණ්ඩලවලට සහ ශිෂ්‍යයන්ටත් ඇඟලුම් කම්හල ඇතුළු අනිකුත් සියලුම පෞද්ගලික ආයතනවල සේවකයින්ටත් ඉහත සඳහන් කළ පරිදි නිවාඩු ලබා දීමට අවශ්‍ය කටයුතු කරන්න සිද්ධ වෙනවා. තැපැල් ඡන්ද ගණන් කිරීම පසරු 4:15ට ආරම්භ කිරීමට විධිවිධානය යොදා තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම 14 වෙනි දින ඒ ඡන්ද මධ්‍යස්ථාන වලින් ඡන්ද පෙට්ටි ලැබුණු පසුව පස්තරු 7:15ට පමණ නිලධාරීන් සම්පූර්ණ විට ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු යොදලා තියෙනවා. ගණන් කිරීම අවසානයේදී ඒ අදාළ ප්‍රතිඵල ලැබුණු විගස ඒවා මාධ්‍යයට ලබා දීමට අවශ්‍ය විධිවිධාන යොදා තිබෙනවා. එතෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස සියලුම මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිනවා. ඡන්ද ගණන් කිරීමේ ක්‍රමවේදය පිළිබඳවත් කෙටි පැහැදිලි කිරීමක් කිරීමට මා අදහස් කරනවා. ඡන්ද ගණන් කිරීම අදියර 3ක් යර්ථයේ සිදුවෙන්නේ පළමුවෙන්ම එක් එක් පෙට්ටියේ ඡන්ද සංඛ්‍යාව ගණනය කිරීම කරනවා. දෙවනුව ගණන් කරන්නේ එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව. ඒත් එක්කම ඒක අවසානයේදී ඒ ඡන්ද සංඛ්‍යාව අනුව එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලින් පත්විය හැකි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ගණනය කරනවා. එයින් අනතුරුවයි පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලින් ඉදිරිපත් වෙලා තියෙන අපේක්ෂකයන් ලබාගත් මනාප සංඛ්‍යාව ගණනය කරනු ලබන්නේ. එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලින් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් ලබා ගන්න ඇති වැඩිම මනාප සංඛ්‍යාව අනුව මන්ත්‍රී ධූරය සඳහා තෝරාපත්තර ගැනීම සිදු කරනවා. ඡන්ද ප්‍රදේශ ප්‍රතිඵලය හා දිස්ත්‍රික් ප්‍රතිඵලය ප්‍රකාශ කරන්නේ ඒවා මෙතිවරණ මහලේකම් කාර්යාලයෙන් නැවත පරීක්ෂා කිරීමෙන් පසුව අනුමත කිරීමෙන් පසුවයි. ප්‍රතිඵල ලබා දෙනතුරු ඉවසීමෙන් කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ ඡන්ද විමසීම් දිනයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව සහ ඡන්ද ගණන් කිරීම සිදුවන අවස්ථාවේ නිවෙස්වල රැඳී සිටින ලෙසයි. කිසිම හේතුවක් නිසා නිවෙස්වලින් බැහැරව ඡන්ද මධ්‍යස්ථාන අසල හෝ මහා මාර්ගයේ රැඳී නොසිටින ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම රූපවාහිනී යන්ත්‍ර හෝ විශාල තිර යොදාගෙන ජනතාව එක් රැස් වී රූපවාහිනීන් රූපවාහිනී වැඩසටහන් නැරඹීම ඒ වගේම ප්‍රතිඵල විකාශනය වන අවස්ථාවල රතිඤ්ඤපත්තු කරමින් ඒකරාශී වීම නීතියට අනුව සම්පූර්ණයෙන්ම දඬුවම් ලැබිය හැකි වරදක් ඒ එක් රැස් වීම අයුතු ජනරාශි වරදට ගැන්න නිසා ආරක්ෂකංශ මගින් විසිරුව හැරීමට හෝ එවැනි කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබෙන නිසා එවැනි කටයුතු වලින් වැළකී සිටින ලෙස සියලුම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඡන්දපොලක යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුවහොත් එම ඡන්දපොලේ ඡන්ද විමසීම ශූන්‍ය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරනවා. විශේෂයෙන්ම නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂකංශවලට උපදෙස් දී තිබෙනවා. සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිසිය හා විශේෂ කාර්ය බලකාය යොදවා තිබෙනවා. ඒ වගේම ඕනෑම හදිසි අවස්ථාවකදී කැඳවිය හැකි පරිදි ත්‍රිවිධ හමුදාව සූදානමින් තබා තිබෙනවා. විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ ඡන්දය පාවිච්චි කිරීමෙන් පසුව නිවෙස්වල රැඳී සිටින ලෙසයි. ඔබේ නිවසේ තිබෙන රූපවාහිනියෙන් හෝ ගුවන් විදුලියෙන් ප්‍රතිඵල අහන්න ප්‍රතිඵල බලන්න. ඔබ විසින් ප්‍රකාශ කළ ඡන්දය කිසිදු ගැටලුවකින් තොරව නිවැරදිව ගණන්කොට ප්‍රතිඵලය ප්‍රකාශ කිරීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව බාරගන්නවා. මැතිවරණ කොමිෂන් සභාවේ සඳහා බැඳී සිටිනවා. කොමිසම කෙරෙහි විශ්වාසය තබන්න, ආරක්ෂකංශ කෙරෙහි විශ්වාසය තබන්න, ඡන්ද ගණන්කොට අවසන් වී ප්‍රතිඵල ලබා දෙනතුරු කටකතාවලට පොරු ප්‍රචාරවලට නොරැවටි නිදහසේ නිවෙස්වලට වී කාලය ගත කරන ලෙස නැවත වරක් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඡන්දය ඔබේ අයිතියයි, ඔබේ බලයයි. කරුණාකරේ වටිනා අයිතිය පාවිච්චි කරන්න. 14 වෙනි දින හැකිතරම් වේලාසනින් ඡන්දපොලට ගොස් ඔබේ වටිනා ඡන්දය ප්‍රකාශ කරන්න. ස්තුතියි.